නැගෙනහිර යුක්‍රේනයේ මරින්කා නගරය තුළ සිදුකරන රුසියානු හමුදා ප්‍රහාර තව දුරටත් වර්ධනය කර තිබෙනවා. යුක්‍රේන හමුදාවේ දිනේ වාර්තාව මගින් අද සඳහන් කළේ මරින්කා නගරය රුසියානු හමුදාව විසින් දැවැන්ත ප්‍රහාරයකට ලක් කරමින් සිටින බවයි. සම්පූර්ණයෙන් විනාශයට ලක් වී පවතින මරින්කා නගරයේ කොටසක් රුසියානු හමුදාව විසින් ගත වූ දිනවලදී අත්කර ගනු ලැබූ අතර එහි ඉතිරි කොටස මුදා ගැනීම සඳහා මෙහෙයුම් දැඩි කර ඇතැයිද දැනුම් දී තිබෙනවා. මීට සමගාමීව අවිඩියුකා නගරයේ අභ්‍යන්තරයේ රුසියානු ප්‍රහාර මාලාවද උත්සන්න කරමින් සිටින බවයි යුක්‍රේන හමුදාව සඳහන් කළේ. නගරය වෙත දිනේ තුලදී කාලතුවක් වූ ප්‍රහාර 700ක් වාර්තා වන අතර එය මෑත කාලීනව රුසියානු හමුදා එල්ල කළ විශාලතම ප්‍රහාරයක් ලෙසද නම් කර තිබෙනවා. යුදාදීනී පිළිබඳ ජාත්‍යන්තර ආයතනය දිනේ වාර්තාවෙන් ප්‍රකාශ කළේ අවිඩියුකා නගරයේ කෝක් කම්හල ආසන්නයෙන් රුසියානු හමුදාව පළවා හරින ලද බවයි. ගත වූ දිනේ යුක්‍රේන හමුදාව ආරම්භ කළ මහා පරිමාණ ප්‍රතිප්‍රහාරය සමග මෙම ජයග්‍රහණීය වාර්තාව වන බවයි ප්‍රකාශ කළේ. මීට සමගාමීව ඩිනිප්‍රෝ ඇතුළු දකුණු යුක්‍රේනයේ නගර ඉලක්ක කරගනිමින් රුසියානු හමුදාව ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. මෙහිදී ඩ්‍රෝන ප්‍රහාර 48ක් එල්ල කර පැවති අතර මෙමගින් ඩ්‍රෝන යානා 41ක් වනසා දැමූ බවද පවසා තිබුණා. මෙහිදී ප්‍රදේශ කිහිපයකින් දේපළ හානි වාර්තා වූ බවයි සඳහන් කළේ. රුසියානු හමුදාව දිනේ වාර්තාවෙන් අද සඳහන් කළේ කුපියන්ක්ස් නගරය ආසන්න යුක්‍රේන හමුදා මර්මස්ථාන රැසක් වෙත දිනේ තුලදී පහර දුන් බවයි. මෙහිදී SU-34 ප්‍රහාරක යානා භාවිත කරමින් යුක්‍රේන හමුදා ඉලක්ක රැසක් විනාශ කර දැමූ බවයි නිවේදනය කළේ. ප්‍රහාරය සඳහා නිරවද්‍ය මිසයිල භාවිත කරන ලද බවද රුසියානු හමුදාවේ බටහිර විධානය මගින් හෙළි කළා. ගැටුමේදී යුක්‍රේන භටයන් 75 දෙනෙකු ඝාතනයට ලක්ව සටන් වාහන කිහිපයක්ද විනාශ කර දැමූ බවයි නිවේදනය කළේ. ඩොනෙට්ස් කලාපයේ සිදු කරන රුසියානු හමුදා මෙහෙයුම් තුළ යුක්‍රේන හමුදාවට දැඩි හානි කළ බවද දැනුම් දී තිබෙනවා. මෙම ගැටුම්වලදී යුක්‍රේන භටයන් 288 දෙනෙකු ඝාතනය වූ බවයි දැනුම් දෙන්නේ. මේ අතර සැපොරිෂ්‍යා කලාපයේ රුසියානු හමුදා මෙහෙයුම් මගින්ද යුක්‍රේන හමුදා ඉලක්ක කීපයක් වනසා දැමූ බව හෙළි කර තිබෙනවා. යුක්‍රේන රජය අද නිකුත් කළ නිවේදනයක් මගින් කියා සිටියේ යුක්‍රේනයේ වෙත හිමිවන ජාත්‍යන්තර යුද්ධාධාර ප්‍රමාණය 2022 වසරේ ජනවාරි මාසයෙන් පසු අඩුමාගේ වෙත ළඟා වී ඇති බවයි. ගත වූ ඔක්තෝබර් හා නොවැම්බර් මාස තුල ඩොලර් බිලියන 2.1ක් පමණක් යුක්‍රේනයේ වෙත හිමි වී ඇතැයිද දැනුම් දී තිබුණා. මෙය ජාත්‍යන්තර සහයෝගයේ අඩුවීමක් ලෙස පෙනී යන අතර ඒ සම්බන්ධයෙන් මිත්‍ර පාර්ශ්වයේ වෙත නැවතත් කරුණු දක්වන බවයි ප්‍රකාශ කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.